ආමාන්‍ය දෙයක් බෝට පත්වෙලා තියවා. දැන් අපිද අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිතවලට ැිලතින වටිනාමේ ස්වභාවේ මේක දකිලිවට ලාතම අපට මේ දකිනකොට හිතෙන්නේ ඇත්ව වශයෙන්මදැ මේක අපි කරුණු කාරණනාටික මතක් කරන්න ඕන ගොඩක්කායිට අමත වෙලා තියෙන නිසා. ගිය අවුරුද්දේ කෝවි් ලංකාවට එන්න කලින් පෙබරවාරි මාසේ ලෝක කෝවි ඇවිල්ල තින වෙලාව. පාර්ලිේ තිෝොද හවා ලකාවට කෝවිඩ්ඩාවත් මූුණදීම සඳහා අවශ්‍ය වැඩකටයතු සම්පධනය කරලා තියෙනවද ෆේස් මස් ගනලති නොද කිය. ඒ වෙලාවිට සෞඛ්‍යමැතුමයකිවා එහෙම අවශ්‍යතාවක් දැනට නෑකිලිවර වෙලා. ඇද ඊළඟට අපි දිකින්දිකට මැකිවවා ඥානක් අගෙනුයි අරයාගෙනු මේයාගෙනුයි මිත්‍යාව පිටි පස්ස දුවන් නැත්ව නොයෙක් පිටි පස්සදුව නැතව විද්‍යාත්මකව එන්නත් කරනට ලෑස්යන්න කියලා. අපිියපුය දිගින් දිගට මැහවන. ඒුවට කළගෙඩි ගංගාලට මුදදාහර අදේඒ එක ක ගෙි ගාවලට මුදාහරල කොරෝ හ ී පරන්න හදපු අට දැ කොරන හදල දත්ව පගෙ කිසිෙත්ම සතු වෙන්න. නමුත් යථාර්තයට මූුණ දෙන්න වෙලා තියන. ඊළඟට අර පිසෙක් අල්ලගෙන දම්මික පැනීෙලෙක් අර හදාගෙන ඒ පනි රට පුරා ප්‍රවර්ධනයරන නොයකුත් විිද්‍යුත් නාලිකත් උපයෝගිකරගෙන ඒක පිටි පස මිනිසුදවවා එන්නත් ඕඩ කරන නත්. දිග දිගටමි ඒ ගැ කියද්දි අවසාන ජාණ්ඩුවට සිද්ධ වනා එන්නත් ඇනවුම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න. දැ ඒ එන්නතුත්. ඇත්ත වශයෙන්ම නිසිආකාරව කළමනාකරණය කරලා මුල්ලඉඳල ගෙනාවනං මේ කොස්ට සහසි අනුන මේ මරාගන්න වෙන්න අපිට එහනම් මේ මරණ ප්‍රමාණය අඩුවෙනවාද. අත්වශයෙන්ම මේ කෝවිට් නිසාමිය යන එක මේ යනට හේතු දෙකත්තියනවා. විශෂයෙන්ම. අපි එන්නට ප්‍රමාධ කිරීම මේ ආණඩුව විපක්ෂයට ඇහුකන් නොද එන්නට ප්‍රමාධ කිරීමම් නිසා තමයි මේ මියගිය ප්‍රමාණි වැඩිවිල්ලාතින නිසාඒ ඒ මරාගත්තවක වැඩක් අනික් පැත්තෙන් තමයි. දැන් එන්නට ගෙනාවින් පස්සෙත් ප්‍රමුකතාවය දුන්නේ නෑ හැටැන්ි හලාට ැන් නොයකුත් වයිද්‍යව නොයකුත් විශේෂක්ඥයාවවිල්ලගේෙනවා ියගයායගෙන් සයටට අසුවක් විතරමේ හැට වැඩිය කියලා එහෙමන්නම් පුරෝකතනය තිබේ ඒනම් මුලින් මදන්න තිබ හැට වැඩියට ලෝක බෝොටල්ලකට හෙමයි. ඒවාගේම තමයි. මේ වෛද්‍යවරු කියනවා මේගිය අයගෙන් සැවියට අනුවකට වැඩි ප්‍රමාණයක් ඇත්තරම එන්න ගත්තු නැති කට්ටියකල. ඒ කතාවරදි මොකද හේතු එන්නට ගත්තු නැති කටිනේ. ආණ්ඩුවේ තක්කඩි වැඩහින්දා. විද්‍යාව අමත කරලා මිත්‍යාව පිටි පස්ස ගිහිල්ලා එන්නට ගෙන්වනයක ප්‍රමාධවීම නිසා තමයි මේ අ ගල්ල තිනේ විශේෂශක්ඥය කියන විදිදර. එනම් ප්‍රමුකතාවය ලබා නොදීම. හැටට වැඩිය අයට ඒවගේම එන්නට ගැනීම ප්‍රමාධ කිරීම නිසා මේයල්ලන්ටම මැරන්න පාරගැපිේ ආණ්ඩුව කියනක අපි ඉතාම පැහැදුලියෝ කියනු. ඒනිසා දැම්ම මේ මොන මන සල්ලන් දැම්මත් මේ මියගේ අයට නැවතත් ජීවිතය දෙන්න බෑ. මේගි මේ මියගේ ආය නිසා දුක්වින පෞද් දොස්දාාකර වැටි ප්‍රමාණයක් කින්දම. එතකට ඒ දොස් ධහර්තමයි මියගයාගේ වටිනාකම තියෙන්නේ. මේ මියගේආය නිසා මේ දරුවන්ට. ආහම ලා ති න ිරිඳට වාමි පුරෂයහිම ලාතිනවා ගෙදරට ආදාය මර් ැතිතුලා තියනවා එනිසා ඔුන්ගේ ජීවිතවලට වගේම අනාගත අධ්‍යාපන කටයුතුලට බලපානවා එතකොට මෙස්යල්ලට මේආණ්ඩුවුවක් කියන්න ඕන කියනක අපි පැහැදිලම කියනවා මොකද හේතු දෙකක් උඩ එන්නට ප්‍රමාධ කරේ මේ ආණඩුව ඒ වගේම හැටට වැඩියට ප්‍රමුකතාවේ ලබන්නු දුන්නේ ආණ්ඩුව එනිසා ආණ්ඩුව මේ මරණවලට ව කිය ඕන කියන පිතනම පැදිලි කියන්නුව. දෙනි ඇත වශේෂම දැන් මේ නිවාර්් කබ්රල් මහත්මයාව නැවත වතාවක් මේ මහ බැංකුවේ අධිපි ූරයට පත්කරල තියෙනවා. මෙතන විශේෂ ගැටලු කීපයක් මතු වෙනවා. දෙදස් පහඉන්දල දෙදස් හය ඉන්දල දෙදස් පහලව දක්වා මහබැංකුව තුළ සිද වනායයි කියන නොයෙකුත් දූෂන වංචා ආක්‍රමිකතා මුදල් කළමනා කරන්නේ පිළිබඳව ජනම කොමිසමක් පත්කරලා තිබා ඕ හාරික විකර නවාර්තාවක්. මේ ෝහාරික විකරන වාර්තාව ඇත්තටම දෙදස් දන මේ නොම්බර් මාස තිප්ප ජධිපතිවරණයට සුමාන දෙහකට කලින් තමයි යාවේ මේ ෝහාරික විකරන වාර්තාව නොයෙකුත් නිර්දේශ නොයකුත් ප්‍රශ්න කිරීම් කල තිනවා. මේ එකකට වක්වත් කබරාල් මහත්මයා සදාචාරාත්මක පුද්ගලයෙක් නං නැවත මහබැංකුවට වාඩිවෙන්න කලින් මේට උත්තරදීලො ඉන්න ඕන. අද වෙනකං උත්තරදී ලත් නෑ මේ ඕහාරික විගර නවාර්තාාව මත පදනංව ඒ නිිසි විමර්ශණයයක් කරලා දඩුවන්ද යුතුරට දණඩුවන් ලබාදීලත්නෑ. ඒ තත්වයක් තුළ තමයි කබ්‍රාල් මහත් තයව නැතගෙනනලා තියනෙ දැන්. ඉස්ස ලගවා රාරටහදන්න නම්. මේ මයින්ද මහත්ය කියලා ඊට පස්සෙකවා ගෝතාවේ මහත්තල වැඩකරනට හදන්න පුළුවන් කියලා. ඊට පස එතුමෆෙල්ුුණ එතුමෆෙල්ුුණු හම ගෙනාව මොලහතානෝ ගෙනවා මේ ඇලඩින්ගේ පුදුව පහන වගේ මේ රට අනික්පත්ත දෙ පාර පරිවර්තුනය කරන්න ද මොලහතානත්ෆෙල් හිඳ වෙන්නති ආර්ථකය හදන්න කබ්්‍රල්ලගෙනලා තියෙන්නේ. දැන් මෙතර තා ප්‍රශ්නත්තියෙනවා. ඒ ප්‍රශ්න තමයිදැන් කබ්්‍රාල් මත්මයා විශ්්‍රාමයටත් අනුමතකර ගන තම එන්නේ. ද ඇරිස්ෙ එකත්ත ගත්තොත් අපට නොයකුත් වාර්තා වෙනවා මම දන්නන හරිම ගාන මයම මේ මිලියන දෙක් කියලාආරංචව වෙන මිලියනට දෙක්න අවුදු අට මලිය නෙ එකක් අනුවතර විතර මේ පැෙන්ශයක් කම්බෙන් ඕන මම හිතන්නේඒ අනුමත කරගෙන දැන්ගන්නනෑ ඊතු පස්සේ කියනවා අපි මනුමත වුණට මම ගන්න නෑ කියලා හැබැයි අවරුදු පහ ඉරවෙලා යන්න කිටතුව වෙනකොට ඒවෙලා වෙද මේ පැන්ශෙන් එක හැමෝට අමත වෙලා තියී. එත ොට ඒවෙලා වෙදි ඕක අරංජියෝොත් කාගේ සල්ලි දෝවා අනිපත්තයෙන් තා ප්‍රශ්යක්මැතිව වෙන. ටපු අධිපතිවරුන්ට එහෙම හම්බෙනවන. සාමාන්‍යෙන් රජයේ සේවකයකුට විස්සාම වැටුපකට හිමිකම කියන්න මූලික වශයෙන් අවුද්ධායකොත් වඩ කරන්නඩ ඕන. ඕනෑම රජයේ සේවගේට. දැ කබරල් මහත්තය අවුෘදධහයක් වැඩ කරලන. ලක්ස්වන් මහත්ම අවුෘදධායයක් වවැඩ කරලන. ඒවගේ මතමයි මහබැංකු හොරුල්ලනවා කියආපු කට්ටිය. හැකෝ හොර කඇවයි කියල චෝදනා ලබන අරුන් මහන්ද්‍රනුත් දෙනට මේ විදියට විශසාමයටකට හිමකම් ලබනවා. හොරටත් විශලාාම වැටුක් ගෙවන ආණ්ඩුවක් බෝට මේ ආන්ඩුව පත්වෙලා තියනවා. එති ඒනිසා අප ඉතා පැදිලෝ කියන්න කැමති මේ ලැද්ජනෑ කියලිවරල්ලා මෙච්චර මසීලා චාරමටමට පත්වෙන් එපා කියනක පැහදිලක කියඩ. නිසා සේත්ම කිසි සේත්ම ස්වාදීන වතිබිය යුතු මහබැකු වගේ ආයතනයකට ඇතිවරේ ඉල්ලාස් වෙලා ඊළඟදවස අධිපතිවනයක අපේ රටේ ආර්ථිකයටට එච්චර සුදුසුුවඩක් නමි. එනිසා මෙතුමට කිසිම සුදුසුකමක් නෑ. එනිසා අපි පැහැත් දිලුවම ඊදර දින කීපය තුළදී. උසාවියට මූලිකා අයිතිවාකම් පෙස්සමක් මෙතුමාගේ පත්වීමට විරෝධය ප්‍රකාශ කරමින් ඉදිරිපත් කරන්නට අපි බලාපොරත්තුවෙන ොකද මේක අනිවාර්යෙන්ම ජාතයන්තර මුල්ල්‍ය ගනුදනිවලදී. අප රට ඉතාම ආවාසිදායක තත්ත්වයක් මතුවෙනවා මේවාගේ පුද්ගලෙක් විධ චෝධනාල පුද්ගලයෙක් එඒ චෝදනාාවලට පිළිතුර නොදුන් පුද්ගලෙක් ඒ පරීක්ෂණ ආරම්භ නොකර ඒ පරීක්ෂණ යටගලා නැවත මෙතන්ට පැමණීම සදාචාර විරෝධී වගේම නීතිරෝීගෙනෙක තමයි සමග ජන බලවේගේ හැගීම. ඕදැන් සරත් පන්සේක මජතුමයි සම්බන්ධ ඔබතුමාට පැහැදිලිව ප්‍රකාශ කර සමජන බවයගේ පාර්ලිමිතු මන්ත්‍රීවට හටදවසේ පැමිණලි ඉරිපත්. ඇයි සත්තුවත්්‍ය සභාපතිතුමියත් අයිගුණේ ද මේක කරුණු දෙගත්තිය නෝ මේ අයිවන හැමෙක් ෙනම කියන්නමකක්ද ඉහලෙෙන් එන්න දේශපාලන බලපෑම් අනුව නීති විරෝධී වැඩ විනේ විරෝධී වැඩ කරන්න බැරිහිඳදා ඉගෙනවා කියන්න එක තුළ කුණු දෙකක් එකක් තමයි කිසිම ආයතනඒකට ස්වාධීනෝ වැඩකිරීමේ හැකියාවක් නෑ දේශපාලන මේ ආත පෙවිම් මේ ආණ්ඩුවෙන් ඒ ආතනට එල්ල වෙන කිය එතකොට ඒකද බලාගරන්න උගත් බුද්ධිමත් නිලධාරීන් මේ වගේ මෝඩ තකතීරු මේ නියෝග ලබා දෙනකොට එක කරන්න බැරි නිසාත් ඒව කරල්ලා එහෙම වැරදි වැඩ කරොත් අනාගතයේ දී උුන්ට ඒතට දඩුවම් විඳන්න බයවකිි හැගීමෙන්තමයි ඕක අයිගවෙන්න නතැන් දිකං අංගෙන් න මේ රල්ලක් වගේ අනත්තක මයි අකාරක්ෂම කළමනාකරණය අනුව සර් සහ ආණ්ඩුව ෆෙල් කිනක ද මේක මොප්පුවෙන්නේ

ඒ ති මයින්ද මහත්ත යා මිනිස්සු ප්ලාන් කරවල කඩයවන හර දක්ෂ පුද්ගලයක් ඒවගේම සමහර ජාවාරම් කරබබලට සම්බන්ධවෙච්ච මාධ්‍ය අයිතිකාරයෝ ඉන්න ඕනේ ඒ ගොල්ලො සැඳී පැහැී සිටිනොව ති මේ කඩයන්න රෙදි නැතුව කඩයන්නේ ලෝකෝක තිය නො තිය ඕොනේ .